මේ වැදගත් අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම පිළිබඳ දැන් මේ දේවි අවුරුදු කුමාරනේ දේවි නෑ නෝ සර් ඒක ඔතේ දැන් මාසයක් ගිහිල්ලා වත් ඇයිද වෙලාව තිබුණ නිසා කාලය ප්‍රමාද වුණා මම ඉඳන් දෙන්න මේ තේරුයි ඔන්ලයින් තාක්ෂණයෙන් තෝරලා තියන්නේ මේ ගෙනල්ලා වීදිකාවට නැගලා බෝලිං ගහ කරලා රවු මේ නාට මෙහාට යන්න කියලා හැරෙන්න කියලා උඩපයින් කියලා ඒගොල්ලන්ට තාක්ෂණයෙන් තමයි තෝරලා තියන්නේ. එතකොට ඉදිරිපත් වෙච්ච ධර්මන් දෙදෙනාට විශේෂයෙන්ම අද පෙරිච්ච මම මගේ ආශිර්වාදය උද කරනවා. ඔබ දෙදෙනාගේ ජීවිතයමත් සාර්ථක වේවා සියලු ආකාරයෙන්ම සියලු කටයුතු සාර්ථක වේවා කියලා. ඒ වගේම කියන්නට ඕනේ මේ අපේ මහනුවර අපේ නායිකාව මේ පැහැදිලි කළ කාන්තා සංවිධානයේ අද ලෝක තුන්වැටි දිනේ කියන එක. ඔව් මේ ලෝක තුන්වැටි දිනේ කියන එක මටත් හොඳට මගේ මතකයේ තිබෙනවා. මම සෞඛ්‍යමති කාලෙත් ඒ වගේම ජනාධිපති කාලෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තුන්වැටි අරක්කු ගංජා පටිප්පු ඒ වගේ මුළු අයිස් මේවට විරුද්ධව සටන් කරපු කෙනෙක්. මම තමයි ලංකාවේ මත්පුරු වලට ආපු වෙලා හිරිවල් වල ගිහින් හිරගෙදර ඉඳගෙන මත්ද්‍රව්‍ය විකුණපු මිනිස්සු එල්ලු ගාට නියම කරන්න මරණය දඬුවම් දෙන්න අස්සම් කරපු එකම ජනාධිපතිවරයා මමයි. ඒ වගේම මේ රටේ අපි දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවෝ ඉන්න ගෙවල් වල තියෙන ප්‍රශ්න කොච්චරද කියලා දේවස්ඥාන් ක්‍රියාර කරනවා, ගන්නවා, බයිනවා, අත පය කඩනවා, පඩනවා, ගෙදරේ නක්ලාගේ නක්ලාගේ මල්ලිලාගේ අනේ කරේ තියෙන දේවල් අතේ තියෙන දේවල් අරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම ඉතාමත්ම අරක්‍රම දෙයක් අද සමාජය තුළ පැතිරලා තිබෙනවා. දැන් මේ අවුරුදු කුමාරිය තේරීමයි මත්ද්‍රව්‍යයි අතරේ සම්බන්ධය ගත්තාම ප්‍රධාන වශයෙන්ම ඉතාමත් වැදගත් වෙන්නේ විවාහ ජීවිතයේ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන අයතා විවාහ වුණොත් ඒ විවාහ ඉතාම සාර්ථකයි. අනිත්‍යම අසාර්ථකයි කියලා කියන්නේ නමුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා එනවට විතර කොහොමටත් භාර්යාව කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අපේ මේ සංවිධාන විදියට මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්ධනය සම්බන්ධයෙන් අපි දැන් ආනුපක්ෂිය නෙවෙයි අපි කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. 2013 වර්ෂයේදී මාව තේරුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මත්ද්‍රව්‍ය විරෝධී කටයුතු පිළිබඳව ලෝකයේ සිටින හොඳම ඇමතිවරයා විදියට මාව තේරුණා. ඒ තීරණ වෙලාවේ මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශිෂ්‍යත්වයක් දුන්නා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ. මම ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා තමයි විශේෂයෙන්ම නායකත්ව පුහුණු පාඨමාලාව කරේ. එතකොට එහිදී බොහෝ දේ මම ඉගෙන ගත්තා වගේම දැනගත්තා වගේම මට ආවර්ත විශ්වවිද්‍යාලය වැනි ඉතාමත් වැදගත් ලෝකීය විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න මට පුළුවන් වුණේ මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් මම කියන ගිය ජාතික වැඩපිළිවෙළ නිසා, මේ දුප්පැටිය නිසා, සිගරට් එක නිසා අද දවසකට 25-30ක් මැරෙනවා. දැන් මම අදද ඊයේද යූත් පත්තරේ ගිහුණා දුම්මැටි භාවිතය වේගෙන් 100%කින් විතර පහළට වැටලයි කියලා. එතකොට මම රටපාලනය කරන කාලෙත් මේ දුම්මැටි පාවිච්චි කිරීම වේගෙන් පහළට වැටුණා. මම පාසලක් ගානේ ගියා, අමාත්‍යංශයක් ගානේ ගියා, දෙපාර්තමේන්තුවක් ගානේ ගියා, සංස්ථාවක් ගානේ ගියා. ඒ හැම ඒකම ආයතනයක් පොඩි ඒකකයක් යුනිට් එකක් පිටෙව්වා මත්ද්‍රව්‍ය මර්ධනය මේ මර්ධනය සහ නිවාරණය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම නිවාරණය වැදගත් වෙන්නේ පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම. ඒක තමයි මූලික කරගත්තේ
රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සෑම පාසලකම මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධයෙන් දරුවන්ගේ ඒකකයක් පිහිටවලා තිබුණා. ඒ ඒකකේ ඉතාමත් හොඳින් වැඩ කළා. ඒකට මම පරිසර සංරක්ෂණය එකතු කළා. මේ ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන තුළ මම කියන්න ඕන වැඩිම වනය සංරක්ෂණය කිරීම සඳහා ගැසට් නිවේදන සංඛ්‍යාවක් මේ රටේ අත්සන් කළා තියෙන්නේ මමයි. මම 165ක් අත්සන් කළා තිබුණා ගැසට් නිවේදන වනාන්තර ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කිරීම සඳහා. ඒ මොකද මේ රටේ වනාන්තර විනාශ වුණොත් කැලෑව විනාශ වුණොත් ඔබට මොනවත් අක්ෂාටවත් හිත උපදින දරුවන්ටවත් මේ රට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙයි. අර ඉන්දියාවේ දිල්ලි වගේ එහෙම නැත්නම් බීජින් වගේ කීනේ ඔක්සිජන් බෑග් එකක් හරිය දාගෙන කඩින් සල්ලි වලට අරගෙන පාර යන්න වෙනවා ඔක්සිජන් නැහැ. ඒකට ඒ තත්ත්වය ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පරිසර දූෂණය සහ වනාන්තර විනාශ කිරීමේ තත්ත්වය නිසා. ඒකට මම ඉල්ලුකාට නියම කෙරුවෙත් මිනිස්සුන්ව හතර දෙනෙක් මම අස්සම් කළේ මේ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා කරගෙන ප්‍රධාන වැටවිල්ලක් විදියට. ඒ මම අස්සම් කළා ඒක අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ යටතේ බන්දනාගාර දෙපාර්තමේන්තුවේ නිර්දේශ යටතේ තමයි මම අස්සම් කළේ. ඒ වේ නිර්දේශ ආපුවම මම අස්සම් කළා එල්ලුකාට නියම කරන් නියම වෙන්න අටදාසය අරපුවාම බන්දනා අධිකරණ අමාත්‍යාංශයේ බන්දනාගාර දෙපාර්තමේන්තුවට ඒගොල්ලන්ගේ දින නියම කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුව තුළ ඒකට කාලය ගත කළා. ඒගොල්ල තමයි ඒකටත් මන්ත්‍රවල කාර්යෝ ජාවාර කාර්යෝ සම්බන්ධ වුණාද දන්නේ නැහැ. අවසානයේ මට්ටුම් කාර්යෝ මට නඩු දැම්මා ඒ හතර දෙනා තෝරාගත්තේ කොහොමද කියලා. ඉරගෙදර ඉන්නවා ඊට වඩා අය මේ වර්ධකාරෝ වෙච්ච මේ හතර දෙනා තෝරාගත්තේ කොහොමද කියලා. ඒ හතර දෙනා තෝරාගත්තේ මම නෙවෙයි, ඒ හතර දෙනා තෝරාගත්තේ බන්දනාගාරයේ පාර්මෙන්. එතකොට ඒ විදිහට ඒ මත්ද්‍රව්‍යකාරව මට නඩු දාලා දැන් මම මගේ නීතිඥයෝ අදත් උසාවිය යනවා ඒ නඩුව තවත් ඉවර නැහැ. මම රට වෙනුවෙන් යහපතක් කරන්න ගිහිල්ලා මට්ටු නැති කරන්න ගිහිල්ලා අදත් ඒ නඩුව තියෙනවා තවම ඉවර නැහැ. එතකොට මේ මත්ද්‍රව්‍ය සහ පෞල් ජීවිත අතරේ තියෙන්නේ ඉතාමත් ලොකු සම්බන්ධයක්. ඒ කියන්නේ පෞල් ජීවිත සාර්ථක වෙන්න හොඳ දරුව හැදෙන්න දාන වශයෙන් මත්ද්‍රව්‍ය ඉතාමත් කලින්ම බලපානවා. සමහරලාවට මවවරුන්ට උපදින දරුවෝ මම සෞඛ්‍යමති විදියටත් අවුරුදු පහක් හිටපු නිසා දොස්තර මාස්තුරුන්ගෙන් මට ලැබිච්ච තොරතුරු අනුව මම මේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා සමහර වෙලාවට අධික විදියට මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් එහෙම ඒ පියාගෙන් හැදෙන දරුවන් බොහෝ වෙලාවට අංගවිකල දරුවෝ බිහි වෙනවා. ඒක තමයි එයි කියන ප්‍රශ්නය. එතකොට ඒ දරුවගේ ජීවිතය ඉතාමත් ඛේදවාචකයක්. ඒ නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම රූප සුන්දරියක් කියලා කියන්නේ මේ අවුරුදු කුමාරයක් කියලා කියන්නේ අවුරුදු කුමාරට තේරුණා වගේම එයා ඒ ගමට ආදර්ශයක් වෙන කෙනෙක්. ඒ ගමට තමාගේ ජීවිතය ගැන පෞද්ගලික ජීවිතය පිළිබඳව සමාජීයත්ව වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්, ඒවා හසුරන්න පුළුවන්, කල්පනාකරණය කරන්න පුළුවන් හැකියාවක් දක්ෂතාවයක් තිබෙන කෙනෙක් තමයි මේ අවුරුදු කුමාරි කියලා තේරෙන්නේ. ඒ රූපේට විතරක් නෙවෙයි ඒ රූපේට ගැළපෙන චරිත ලක්ෂණ ඒ විදිහට බිහි වෙන්නට ඕනේ. ඒ තුළ තමයි ඒ අයට යහපත් ජීවිතයක් වඩාත් ගත කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මම දන්නේ මීට කලින් කිසියම්ම දේශපාලන පක්ෂයක සංවිධානයේ අවුරුදු කුමාරි තේරුවද කියලා මගේ මතකයේ ඇටියට මේ පළවෙනි වතාව ශ්‍රී ලංකාවේ දක්ෂපක්ෂයේ අවුරුදු කුමාරියක් වුණා. ඒක වාර්තාවක්. ඒ නිසා ඒ සංකල්පයේ අදහස ඇතිවෙච්ච මේ කාන්තා සංවිධානයේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මගේ ගෞරවය පුද කරනවා. එතකොට මේක ඔන්ලයින් වලින් තේරුවා වගේම මේ ධර්මයෙන් තේරි දෙන්න ඒවට වියදම් කරන්න ඔබ අතරේ යම් කිසි කතිකාවතාක් ඇති කරන ඒවා කරන්නට ඇති. ඒ නිසා ඒ පරිත්‍යාග කරපු වියදම් කරපු මේ සඳහා උනන්දු වුණ ඔන්ලයින් වලින් තෝරන්න ඒ පිළිබඳව දැනුමක් තිබෙන තාක්ෂණික දැනුම තියෙන ඒ කණ්ඩායම ඔබ අතරින් සකස් කරගන්න ඇති. ඒ සියලු දෙනාට
මමගේ ගෞරවය සහ ස්තුතිය පිරිනමමි. විශේෂයෙන්ම කාන්තා මේ සංවිධානයට පැමිණ සිටින ඔබ සියලු දෙනාට අවුරුදු කුමරියන් මෙතන ඉන්නේ පළවෙනියා සහ තුන්වෙනියානේ. ඉතින් මේ දෙවෙනියා අද ඇවිල්ලා නැහැ. එතකොට මේ දෙදෙනාට මම ආශිර්වාද කරනවා නැවතත් සුබපතනවා. සියලු ආකාරයෙන් ඔබේ ජීවිත සාර්ථක වෙනවා, ජනපත් වේවා. ඔබ සමාජයක වටිනා ආදර්ශමත් අරුණයක් විදිහට අනාගතයේ කාන්තාවක් විදිහට ඔබට සැම අතින්ම ඔබ ප්‍රසාදයේ ලක්වන විනයක් පික්වීමක් ඇති ඉතාමත් යහපත් චරිතවත් කෙනෙක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරුම් තරගයෙන් පත්වෙච්ච අවුරුදු කුමරිය දෙදෙනා පත්වේවා කියලා ඔබ අපෙන් ආශිර්වාද මේ රට ඉදිරියට ගෙන යෑමට අපි සියලු දෙනාම දේශපාලකයන්, නිලධාරීන් සහ රටේ ප්‍රවේශයන්, ව්‍යාපාරිකයන් සෑම කෙනෙක්ම ගොවියා, කම්කරුවා, ධීවරයා මේ සෑම කෙනෙක්ම ඔය වගේම ආගමික නායකයන් මේ සෑම කෙනෙක්ම එකට එකතු වෙලා මේ වැඩපිළිවෙලට එක තැනකට ඇවිල්ලා සාකච්ඡා කරලා පුළුල් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවයයි අපි දකින්නේ. අද ඩොලර් එක ක්‍රමයෙන් පල්ලෙහාට යනවා. ඒ වුණාට ඒ මාසයේ ජනතාවට ලැබෙන්නේ නැහැ. මේක තමයි සැලස්මක් නැමේ. ඔය ඇත්ත ඩොලර් එක පහළට දැන් ඉස්සෙල්ලා කිව්වා ඩොලර් එක ඉහළ යනකොට බඩු මිල ඉහළ නගිනවායි කියලා මේ ආණ්ඩුව කිව්වා. ඉතින් ඒක හරි දැන් ඩොලර් එක පහළට යනකොට බඩු මිල පහළට එන්න එපා. හැබැයි ඩොලර් එක පහළට යනකොට බඩු මිල පහළට එනවා. ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒක වෙළෙන්දා තමයි, ව්‍යාපාරිකයා තමයි, විශේෂයෙන්ම පාරිභෝගිකයාට බඩු විකුණන කෙනා තමයි ඒ පිළිබඳව තත්ත්වයේ නොසලකා තමන්ට ඕන ඕන ගණන් වලට බාණ්ඩ අලෙවි කරන්නේ. ඉතින් ඒක නිසා ආහාරද, අනිකුත් අවශ්‍ය ද්‍රව්‍යද, රෙදි පිළිද, ගෙවල් දොරවල් වලට අවශ්‍ය දින දෛනික අවශ්‍ය සියලු දේද ඉතාමත් මිල අධික වෙලා තිබෙන්නේ. ඩොලර් එක පාත්වැටල රුපියල ඉහළ ගියාට, රුපියලේ වටිනාකම වැඩි වුණාට කිසිම මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නැහැ. මේ වෙළෙන්දන් තමන්ට අවශ්‍ය විදිහට භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගැනීම සඳහා මේ වන විට ආගම සම්බන්ධයෙන් බරපතල ප්‍රකාශ කරමින් නොබුතුමාගේ වෙලා තිබ්බද? ආගම කිව්වේ ආගම් ගණනාවත් බුද්ධාගම විවේචනය කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. බෞද්ධ දර්ශනය කියන එක බුදුන් වහන්සේගේ දේශනය විවේචනය කිරීමේ හැකියාවක් කිසි කෙනෙකුට නැහැ. බුදුන් වහන්සේ තරම් මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ට ආගමික නිර්මාතෘවරයෙක් නැහැ. ඒක නිසා තමයි මම ත්‍රිපිටකය ජාතික උරුමයක් කළේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න බාර දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මේ යුනෙස්කෝ ආයතනයට. ඒ නිසා මේ එක් එක්කෙනාට එක එක තම තමන්ගේ කටවල් වලින් නොඑක් දේවල් කියන්න පුළුවන්. අපි ඒවා ප්‍රතික්ෂේප කරනා වගේම විශාල වගකීමක් තිබෙනවා අපේ ගෞරවනීය, වන්දනීය, පූජනීය මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යොදලා ජනතාවට ඉදිරිපත් කරලා රජයේ සහ අනික් අංශවල සහයෝගය අරගෙන මේ රට සිංහල බෞද්ධ රටක් කියන නාමය ආරක්ෂා කර ගැනීම. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනිකුත් ආගම්වල අයිතිය නැති කරනවායි කියන එක. කතෝලිකද, ඉස්ලාම්ද, හින්දුද, භාෂාව කුමක් වුණත්, ආගම කුමක් වුණත් ඒ සෑම කෙනෙකුටම සමාන අයිතියක් තියෙන්නට ඕන. සමාජය තුළ සමාන අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වීමේ අයිතිය තියෙන්නට ඕන. ඒ තත්ත්වයන් අනුව මූලික වශයෙන්ම මේ ආගමික වශයෙන් කවුරුන් හෝ බෞද්ධ දර්ශනයට පහර දෙනවා නම්, බුදුන් වහන්සේ විවේචනය කරනවා නම් මම බෞද්ධෙක් විදිහට කියන්නේ එයා මහා පෞකාරික කියන එක තමයි මම කියන්නේ. ඉතින් ඒක නිසා ඒ බෞද්ධ දර්ශනයම කියන විදිහට ඔහුට ඉදිරියේදී ඉදිරි ආත්මයක ඔහුට ඒ කරන ලද මහා අකුසල කර්මවලට ඔවුන්ට දුක් විඳින්න සිදුවේවි. ඒක තමයි මට මේ ගැන කියන්න ඕවා. නමුත් දේශපාලන වාසිකතා විවිධ පිළිස් මෙවැනි ජාති ආගම් බෙද ඇති කරන උත්සාහ කරනවා කියලා දැන් විවිධ පාර්ශ්ව මතයක් ගිනියනවා. ඔය මේ දේශපාලන වාසිකතා දේශපාලන පක්ෂ හැදුනේ ආගම් විදියට, භාෂා විදියට පහුගිය දශක කීපය තුලම. මම ඒවා දේශපාලන පක්ෂ වශයෙන් නම් කරන්නේ නැහැ. නමුත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න ඕනේ, නීතියට ඇතුළත් කරන්න ඕනේ
ආගමික වශයෙන් නැත්නම් භාෂාමය වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකළ යුතුයි කියලා. මැතිවරණ කොමිසමත් තීන්දුවක් ගත යුතුයි. විශේෂයෙන්ම ආගමික සහ භාෂාමය වශයෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකළ යුතුයි කියලා. ඒ தත්ත්වයේ උඩ තමයි මේව වළක්වන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය නීති හදලා ඒව සම්මත කරගන්න ඕනේ. දැන් සමහර කණ්ඩායම් මේ උනාට කියනවා මේ නැවතත් මේ ආපේ ආගමට කරහලා රට ජාතිය බේරගන්න කෙනෙක් ඒ ළඟට මේ ඉදිරිපත් වෙයි කියලා මේක මෙහෙම සරලව ගන්න එක හොඳද නැත්නම් ඊට වැඩි දෙයක් මේකේ තියනවද පුතුම කොහොමද ඒක දකින්නේ නෑ මේකෙදි ආගමික වශයෙන් ගත්තාම බෞද්ධ දර්ශනයේ විරුද්ධව කටයුතු කරන පුජ්‍යලීන්ට කොහෙන් හෝ මුදල් එනවා අපි දන්නේ නැහැ කොහෙන්ද කියලා රට ඇතුලෙන් එන්න පුළුවන් සමාජලාවට විශේෂයෙන් පිටරටවල් වලින් එන්න පුළුවන් නොයෙකුත් මූලධර්මවාදී සංවිධාන වලින්. ඉතින් ඒක නිසා එකක් ඒ සංවිධාන වලට එන මුදල් නවත්වන්න ඕනේ. ඒවට නීතිමය පියවර ගන්නට ඕනේ. අනික රජයේ ආරක්ෂක අංශවල බුද්ධි අංශවල වගකීමක් තිබෙනවා. මේවා සොයා බලලා රට සාමකාමී කිරීමට මේ රටේ සියලු ආගම් ජාතීන් භාෂාව කතා කරන හැම කෙනෙක්ම සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍යත්වය මූලික අයිතිවාසිකම් ඒව ආරක්ෂා කරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. බෞද්ධ දර්ශනයේ විවේචනය කරන කියා නම් බුදුන් වහන්සේ කවුරු හරි විවේචනය කරනවා නම් ඔව් මහා පෞකාරයක් කියලයි මම කියන්නේ අපේ ආගමේ හැටියට. මේ පොසොන් උත්සවෙනුත් දැන් ආලෝකයේ දෙන්නේ ප්‍රශ්න කියලා තියෙනවා. මේ වෙලාව තියෙනවා. ඔය මේ පිළිබඳ මේ මාධ්‍යවල නොයෙකුත් වාද විවාද සංවාද යනවා. ඉතින් මේවැ මේ මොකද්ද හරි පැත්ත කියලා අපිට තවම වාර්තා වෙලා නැහැ. අපිත් දකින්නේ මාධ්‍ය දුවර තමයි. ඉතින් මිහින්තලේට අවශ්‍ය ඒ පාසුකම් දෙන්න ඕනේ. මොකද මිහිඳු මහතාට රහතන් වහන්සේ වැඩිය ස්ථානය. එතනින් තමයි අපේ විශේෂයෙන්ම ආගමික සංස්කෘතික බෞද්ධ පසුබිමක් ඇති වුණේ. මිහිඳු මහතා රහතන් වහන්සේ ලංකාවට වඩිනකොට මේ රට වනචාරී සමාජයක් තිබුණේ. විශේෂයෙන්ම දේවානම් පියතිස්ස රජුරන්ගේ කාලේ මේ රට වනචාරී සමාජයක්. එතකොට ඒ නිසා තමයි රජුරෝ දඩේමේ ගියේ මෝ දඩේමේ ගියේ. ඉතින් ගුණහපත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙච්ච වර්ධනය වෙච්ච පාලකයෙක් ඉන්නවා නම් එයා සත්තු මරන්න දඩේම යන කෙනෙක් නෙවෙයි. එයා තුවක්කුවක් අතර ගන්න කෙනෙක් නෙවෙයි. එයා ආයුධයක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා දේශපාලඥයා කියන කෙනා රටක් පාලනය කරන අය සහ ඒ පාලකයින්ට ඒ අයිති සෑම කෙනෙක්ම ඇත්තටම ඒ අය භික්ෂුන් වහන්සේගේ චරිතයක් තිබිය යුතුයි. අපි දන්නවා පන්සිල් තියෙනවා, අටසිල් තියෙනවා, දසසිල් තියෙනවා. ඉතින් මේ ආගමික දර්ශනයන් තුළ වෙනත් අපි ගත්තොත් කතෝලික ආගමේ, විශේෂයෙන්ම කතෝලික ආගමේ යාඥා කරන්න යහපත් සමාජයක් සඳහා මිනිසුන්ට ආදරය කරන්න, ප්‍රේම කරන්න කියනවා, වෛර කරන්න එපා කියලා කියනවා. නමුත් ඉතින් අපේ රටේ ඉන්න ඇතැම් නායකයින් කතෝලික ආගමේ වෛරය, දේශය, ක්‍රෝධය තමයි වපුරන්නේ විශේෂයෙන්ම මේ මම ගැන ගත්තාම. ඉතින් ඕක තමයි තිබෙන තත්වය. මේ ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් වීමට නියමිතයි කියලාද? එහෙම වෙනවද? පුතුමාලට ආරාධනා කරලා තියෙනවද? නෑ මට නම් ආරාධනා කරලා නෑ. මං මේ ආණ්ඩුව ඇතුලේ තියෙන දේවල් මම දන්නේ නෑ. සංශෝධනයක් වෙයිද කොහොමද ඉස්සරහට? කියන්න බෑ. ඉතින් ඒ ආණ්ඩුවේ වැඩනේ. ඉතින් ඒවා රජයේ වැඩනේ. පක්ෂයේ වැඩ අපි දන්නේ නෑනේ. පිට කියයි. ඉතින් ඒවා එනකොට එනවා නම් එන දියක්. දැන් මේන්තලේ ආලෝක පූජාව ඒක අපල කියන්න පුළුවන්ද? ආඳුරුකින් කොහොම හරි තියයි ඉතින්. දැන් මේ නතාෂා වත් අඩංගුවට ගත්ත නෑ බෑ මේ ජෙරම් මේ පාස්තව ගන්න බැරි වුණා කියලා රජේ. ඒවා ඉතින් ලොකු කතන්දරනේ මේ රටේ. ඒ බරපතල වැරදි අපරාධ වංචා දූෂණකම් කරපු කී දෙනෙක් නිදස්කුට නිදහස් කරලා තියෙනවද? ඉතින් අපි නතාෂා කියන්නේ කවුද කියලා මම දන්නේ නෑ. මම ඕවන්නේ වාන්නේ නෑ. ඉතින් නතාෂලා ගැන මොන කතාවද? ඒක මේ මගේ මල්ලිගේ දුවගේ මගුල් ගෙදර. ඒක අපේ පවුලේ උත්සවයේ ඒක. එතකොට ඒ මනාල පාරස්පයෙන් ආපු තරුණ දරුවේ ඒ මම කියපු විදිහටම කිව්වා ඒ මනමාල මහත්මයා ගැන. ඉතින් ඒකට මටත් හිතුණා නිකම් විනෝදෙට මොනවා හරි දෙයක් කියන්න ඕනේ කියලා. මම ඉතින් ඒ විනෝදෙට මයික් එක ගාවට ගිහිල්ලා අර ඒ තරුණ පුතා කියපු විදිහට මනමාල මහත්මයා ගැන මම මනමාලී මනමාලයයි දෙන්නම ගැන මම ඒ ශෛලියෙන් පොඩි නිකම් විහිළුවට විනෝදයක් මම කළා.
ඉතින් මේ ඔව් මහප්ප විදිහට. ඉතින් ඒ දරුවෝ මට මගේ මල්ලිගේ දරුවෝ කවුද? මම මගේ දරුවෝ මට ඔක්කොම එකයි නේ. ඉතින් ඒ අලුතෙන් විවාහ වෙච්ච දරුවෝ ඒ ඔක්කොම අපිට එකයි. ඒ ඔක්කොම දැන් අපේ දරුවෝ. ඉතින් ඒක නිසා ඉතින් මේ ඕවා ඉතින් මාධ්‍ය තුල විරෝධයට යන දේවල් විදිහට ඉතින් මම සලකන්නේ. ඉතින් ඕයන් කවුරු හරි විනෝද වෙනව නම් hina වෙලා ඉතින් ඒකත් මම සතුටක් ලබනවා. කවුරු හරි වින්දනයක් ලබනවා නේද මේ මං කරපු දෙයෙන් කියලා. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මස 3 දින අවුකන මංසන්ධියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-13-48 ලංකා 077-07-11-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.